මේ මුචලින්ද නාගයා මම බව මුලදීම මමයි කටින් පිට වුණා. හේතුවක් තියෙනවා. මොලය වර්ධනයෙන් ට්‍රිපෝස් අවශ්‍ය කරන පුංචි කාලේ තමන්ට හම්බෙච්ච ට්‍රිපෝස් පැකට් එක වැඩි හිටියෝ කාලාදී. එතකොට එහෙම වුණාම මොලේ වර්ධනය නොවුනම තමයි ඒ වගේ විදිහට හැසිරෙන්නේ. ඉතින් ඒ වගේ පුජ්‍යලයන්ට ලොකුණාට කමන්නේ නැහැ. මම පූර්ව ළමා සංවද මද්දසනට දාලා ගුලිය එක මං ඉතින් ලෝබලෑනේ බුද්ධි. මම උදේට දවල්ට රැයට ගුලි තුනක් දෙනවා. දවසට ගුලි තුනක් කියන්නේ මාස තුනක් යනකොට මොලේ වර්ධනය වෙලා. නාගයෙකුගේ ඒ කියන්නේ නයිපෙනේ මගේ මේ හරියටම මැදින් අපූර්වට මට පිළිඹු කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම එතනදී මම මේක තහවුරු කරා මම මොචනද නාගයා බව. ඉතින් මෙයා කරන තර්කේ හරි බොළඳ තර්කයක්. අර ඕක හරියට මේ අර පුංචි කාලේ ට්‍රිපෝස් කරපුනේදී පුජ්‍යලයන් කියන්නේ අන්න ඒ වගේ මේ අර මන්ද මානසිකත්වයේ තියෙන පුජ්‍යලයක කරන මතයක් තමයි ඒ පුජ්‍යලගේ තනිකර විකෘති මානසිකත්වයක් තියෙන්නේ. මම ඒක කියන්න ඕනේ පැහැදිලිවම. ඉතින් ඒ අනුව දැන් දුටිගම රජුරුව විශේෂයෙන්ම තුසිස දෙව්ලොව මෛත්‍රී බෝසත්ත්වයත් එක්ක මේ ඉන්නේ. ඒ ඇත්තටම මේ රට මේ නිරීක්ෂණයට තමයි ඒ උපත සිදු වුණේ. මම පෙරාත්මල හිටියා එකාත්මක හිටියා දුටුගැම රජතුමා වෙලා මම ඒක ප්‍රකාශ කරේ නැහැ නේ. දුටුගැම රජුගන් කාලේ මම හිටියා මං කියන්නේ නැහැ මං කියන්නේ මොකද ඒ කාලේ මං මේ රට ඒක හොඳ මං හිතන ප්‍රකාශයක් ඒ කියන්නේ මේ පලාක්‍රම බාහු රජතුමත් ඉන්නවා දැන් අපිට දුටුගැම රජතුමත් ඉන්නවා. මෙහෙමයි මම නැහැ මිනිස්සු ගෑම එක බොරුවක් කියලා මං ගිගා ඔප්පු කරන සාක්ෂිය මම දුටුගැම රජතුමන් කාලේ මම ඒ කාලේ මම තමයි කියන්නේ මම රජු මම දුටුගැම රජතුමා මං එතකොට සුවන් පොහිත ආර්ථිකමයක් ගෙනා මං එලාරමට අභියෝග කරා. එලාරමට අභියෝග කළා මං ඒ අභියෝග නොසැලී හිටියා. ඔයාලේ කතාව අහලා දිනේ නෑ මට විසවුරු දෙන්න තමයි මේ කියන්නේ බොහොම විශ්වාසවන්ත මේ මගේ මරණය සිදු වෙනකම් රූපෝති විසව එක්කෙනෙක් අනිත් එක්කෙනා සුභද්‍රා විසව ඒ දෙදෙනා තමයි මට මං ඇත්ත වශයෙන්ම මට බොහොම ආදරෙයින් විසවුරු දෙන්න. මං හිතන්නේ බුදමාගේ විකුණම් කණ එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මං අනිවාර්යෙන්ම ගණිකා වෘත්තියට විරුද්ධයි. ඒක මගේ මතය. මම රජතුමා මම ගියේ ආත්මේ මං දුටු කැමණු මං තව ඊළඟ ජනාධිපතිවරුනේ මම ජනාධිපති වෙනවා මම බුදු වෙනවා මම තරම් జగතෙක් නෑ මම තරම් උගතෙක් නෑ. මේ සිතුවිලි එන්න මානසික රෝග කීපයක් තියෙනවා. එකක් තමයි බයිපෝලර් ඩිසෝඩර් දිවි ඩ්‍රැව රෝගේ කියන මානසික රෝගී තත්ත්වය. බින්නෝන් මාදය කියන ක්‍රිසොප්ට්‍රේනියා කියන මානසික රෝගී ලක්ෂණෙත් මේ ලක්ෂණ එනවා. ඊළඟට එනවා පර්සනැලිටි ඩිසෝඩර්ස් පෞරුෂ භින්නතා තියෙනවා කිසොටිපල් පර්සනැලිටි ඩිසෝඩර්. ඒ වගේම තව තියෙනවා නාසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් කියලා. මේවා රෝගියෝල එක එක විදිහට එන ලක්ෂණ. Please like, share and comment this video and don't forget to subscribe the channel.